ඉස්සර තමයි රස්සාවලට යනකොට බොහොමයක් වෙලාවට උදේ 8ට කෑම එකයි වතුර එකයි අරගෙන ඔෆිස් එකට ගිහිල්ලා 5ට වැඩි ඉවරලා ගෙදර එන්නේ. දැන් ලෝකේ ගොඩක්ම කම්පැනි වල මූලික අරමුණ සේවකයෝ ඔෆිස් බිල්ලිමකට හිර කළ තියාගන්න එක නෙවෙයි. ඊට වඩා සේවකින්ගේ උපරිම කාර්යක්ෂමතාවය දෙපැත්තටම උපරිම පහසුවකින් සහ ප්‍රායෝගිකත්වයෙන් ලබා ගැනීම. මෙන්න මේ නිසා ඔය ගෙදර ඉඳලා වැඩ කිරීම, ඒ කියන්නේ working from home වගේ සංකල්පයක් ජනප්‍රිය වෙලා තියෙනවා. සමහරු සතියට දවසක් විතර නැතිනම් දෙකක් තුනක් විතර ගෙදර ඉඳලා වැඩ කරනවා. තවත් සමහර අය විශේෂයෙන්ම නිදා සේවය කරන්නෝ ගෙදර ඉඳලම තමයි වැඩ කරන්නේ. කලාතුරකින් තමයි ඔෆිස් එකට යන්නේ. එකපාර හිතනකොට පේන්නේ ගෙදර ඉඳලා වැඩ කරන්න ලැබෙන එක බෝනස් එකක් කියලා නේද? නෑ, එහෙම එකක් නෑ. ඔෆිස් එකට ගිහින් වැඩ කරන එකේ නැති අවාසි ගෙදර ඉඳලා වැඩ කරනකොට තියෙනවා. අන්න ඒ නිසා ගෙදර ඉඳලා වැඩ කළත් හොඳ වැඩ කරන විනයක් වෘත්තිය භාවිත තියාගන්න එක වටිනවා. එතකොට තව ප්‍රායෝගිකව ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගැන හිතලා ඒව විසඳ ගන්න එක වටිනවා. අන්න එතකොට ගෙදර ඉඳන් වැඩ කරන එකේ අවාසි අවම කරගෙන උපරිම වැඩ තෘප්තිමත් සහ උපරිම කාර්යක්ෂමතාවයකුත් ලබාගෙන නිදහස ඉන්න වෙලාව කිතුරු කර ගන්න පුළුවන්. පළවෙනියටම ඔෆිස් පැය ගන්න හරියට හදා ගන්න. ගෙදර ඉඳන් වැඩ කරනකොට ලේසියෙන්ම වෙන්න පුළුවන් අකර තැබ්බක් තමයි හරියට ඔෆිස් එකේ වැඩ කරනවා වගේ එක දිගට වැඩ කරන්න බැරි වෙන එක. හැබැයි මැද්දේ වැඩ නොකරන වෙලාව පියවන්න ඊට පස්සේ මහ රැයක් වැඩ කරනවා. සාමාන්‍යයෙන් ඔෆිස් එකක වර්ගයට තානාන්තරයක් දරන කෙනෙක්ට හරි මොකක් හරි විශේෂඳ දැනුමක් තියෙන සහ ඒකට අදාළ රස්සාවක් කරන කෙනෙක්ට හරි එහෙම ගන්නට පැය 8ට වැඩ කළා ඉන්න අමාරුයි. හැබැයි ඒක හොඳ දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ දවසේ වැඩ කරන පැය ගන්න හරියට හදාගෙන ඒ අනුව වැඩ කරන්න. හොඳම දේ තමයි උදේ 9 ඉඳලා 6 වෙනකල් වැඩ කරනවා කියලා යම්කිසි කාලසටහනක් හදාගන්න එක. එතකොට මේ අතර මැද්ද වෙන වෙන ආතල් ගන්න තියාගන්න බෑ. ඒකනත් අපි ඊළඟට කියනවා. ඊළඟට මේකත් ඔෆිස් එක වගේ කියලා හිතාගන්න. ගෙදර ඉඳන් වැඩ කරනවා කියන එකේ තියෙන තව අවුලක් තමයි ගෙදර තමයි ඉන්න මානසිකත්වයෙන් ගැලවෙන්න බැරි කම. ඒ නිසා උදේ 8ට ඇහැරිලා කම්පියුටර් එකට වාඩි වෙන එක හරියන්නේ නැහැ. 12ට විතර කෑම කෑවහම පොඩි නිදිමතක් ආවා කියලා එහෙම ඇඳට වැටලා හරියන්නේ නැහැ. ගෙදර ඉඳන් වැඩ කරන උපරිම ඵල නෙලා ගන්න නම් වැඩ කරන වෙලාව ඔෆිස් එකේ ඉන්නා වගේ මානසිකත්වයක් තියාගන්න ඕනේ. ඒ වගේම තමන් වටේ ඉන්න අයවත් ඒකන දැනුවත් කරන්න ඕනේ. උඩ කියපු විදියට වැඩ කරන කාලය හරියට වෙන් කරගත්තට පස්සේ උපරිම කාර්යක්ෂමතාවයකින් එවලෙන් වැඩ ටික කරගන්න ඕනේ. ඒ වගේම තමයි 9 වෙනකල් නිදාගෙන ඇහැරිලා වැඩ කරන්න එනවා වගේ ඒවා නවත්වා ගන්න ඕනේ. උදේම නැගිටලා සිරුර කිස කරලා ගෙදර තමන්ගේ වෙන්න ඕන වැඩපළ මෙහෙමත් කරලා අලුත් ඇඳුමක් එහෙමත් අරගෙන තමයි වැඩ කරන්න වාඩි වෙන්න ඕනේ. ඊළඟට ඔෆිස් කාමරයක් ඔෆිස් ස්පේස් එකක්. උඩින් කියපු විදියට ඔෆිස් එකක ඉන්නවා කියන හැඟීම ලබා ගන්න නම් වටපිටාවත් පොඩ්ඩක් හරි ඔෆිස් එකක් විදියට තියෙන්න ඕනේ. මේ කියන්නේ මෙහෙම දෙයක්. ඕන නම් කෙනෙක්ට ඇඳේම තමන්ගේ ලැප්ටොප් එක තියාගෙන වර්ක් ෆ්‍රොම් හෝම් කියලා වැඩ කරන්න පුළුවන්. හැබැයි ඒක සාර්ථක නැහැ. විශේෂයෙන් සතියෙන් දින වැඩි ගණනක් ගෙදර ඉඳගෙන වැඩ කරන ෆ්‍රීලාන්ස් කෙනෙක් එහෙමනම් අනිවාර්යයෙන්ම ගෙදර ඔෆිස් ස්පේස් එකක් තියාගන්න ඕනේ. විශේෂයෙන් වැඩ කරන මේසයක් පොත් කබඩ් අනම්මනම් විතරක් නෙවෙයි. ඔෆිස් කාමරයක් තියෙනවා නම් මරු. හැබැයි එහෙම නැතත් අඩුතරමින් වැඩ කරන පිළිවෙල මේසයක් හරි හදාගන්න ඕනේ. එතන තමන්ගේ වැඩ කටයුතු වලට අදාළ අඩුම කුඩුම පිළිවෙලට තියලා එක විදියකට තියාගන්න ඕනේ. වතුර ඩිකැන්ඩර් එකක් එහෙමත් ළඟ තිබ්බට කමක් නැහැ. කොටින්ම කියනවා නම් ගෙදර තමන්ට කියලා ඔෆිස් එකක් හරි එහෙම බැරි නම් අඩුතරමින් ඔෆිස් මේසයක් හරි හදාගන්න ඕනේ. ඊළඟට බාහිර බාධා අඩු කරන්න. සාමාන්‍යයෙන් ඔය අමල තාතලට තේරෙන්නේ නැහැ ගෙදර ඉඳන් වැඩ කරනවා කියන එක. පුතා හරි දුව හරි ගෙදර නම් ඉන්නේ. ඒක නිකන් නිවාඩු දවසක් වගේ තමයි. ඉතින් ඔන්න කඩේ යන්න, ගේ අතු ගන්න, අරක කරන්න, මේක කරන්න වැඩ කෝටියක්. ඒ විතරක් නෙවෙයි. ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයෆ්‍රෙන්ඩ් උනත් හිතන්නේ ගෙදර ඉඳන් වැඩ කරනවා කියන එකේ තේරුම ඕන වෙලාවක පැයමනක් කඩන්න අපි ෆ්‍රී වෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම බෑ කියන එක ගෙවල් වල අයට ගර්ල්ෆ්‍රෙන්ඩ් හෝ බොයෆ්‍රෙන්ඩ් යාළු මිත්‍රන්ට කලින් කියලා තියන්න. කොටෙම කියනවා නම් වැඩ කර කර ඉන්න අතරේ කාමරයට කඩාගෙන මෙදලා ඕපෙත් දෙකක් යන සෙට් වෙන්න එපා. මේක ඔෆිස් එකේ ඉන්නවා කියලා වගේ තමයි ගෙදරින් අයිට කියලා තියන්න ඕනේ. ඒ වගේම අයි කියාගෙන මරහඬ තලාගෙන කාමරයට කඩාවැදින්න එපා කියලා ගෙදර අයිට කියලා තියන්න. ඒකට හේතුව තමයි ගෙදර ඉඳලා වැඩ කළත් ඔෆිස් කෝල් වල ඉන්න පුළුවන්. අවධානය කැඩුණොත් අය කරන්න පටන් ගන්න අමාරු වැඩවල අපි ඉන්න පුළුවන්. ඊළඟට දවසේ වැඩ ප්ලෑන. මේක ගෙදර ඉඳලා වැඩ කළත් ඔෆිස් එකේ වැඩ කළත් අත්‍යවශ්‍ය දෙයක්. ඒ තමයි දවසේ වැඩ සැලසුමක් හදාගන්න. තමන්ගේ නෝට් පොත් වැඩ ලැයිස්තුවක් විදියට මේක කලින් දවස් ලියාගත්තට කමක් නැහැ. හැබැයි මෙතනදි විශේෂ අවධානයක් දෙන්න ඕනේ දවසකට කරලා ඉවර කරන්න බැරි තරම් වැඩ ලිස්ට් එකක් දාගන්න එපා. ඒකෙන් වෙන්නේ වැඩ ඉවර කරගන්න බැරි වෙලා තමන්ගේ මොටිවේෂන් එක නැති වෙන එක. ඒ නිසා ප්‍රායෝගිකව දවසේ වැඩ කරන පැය ගන්න ඇතුලේ ඉවර කරගන්න පුළුවන් තරමට තමයි වැඩ ලිස්ට් එක හදාගන්න ඕනේ. ඊපස්සේ වැඩ කරන වැඩේ කපමින් වැඩ ටික ඉවර කරගන්න ඕනේ. ඊළඟට අවධානය වෙනාතක යන දේවල් නැති කරගන්න. අපි උඩින් කිව්වා බාහිර බාධා අවම කරගන්න කියලා. එතකොට අභ්‍යන්තර බාධා වලට මොකද කරන්නේ? ඒ කියන්නේ ඔය Facebook යන්නේ හිතන ඒවා comment නිසා game එකක් ගහන්න හිතන ඒවා නේද? අන්න ඒකට ඉතින් සොම් විනයක් තියෙන්න ඕනේ. විශේෂයෙන් social media වල කරක් ගහන්න යන්න හොඳ නැහැ. ඊළඟට ඔෆිස් එකට යන්නත් වෙලාවක් හදාගන්න. මේක ඇත්තටම වැදගත් වෙන්නේ ගෙදර ඉඳලා වැඩ කරන ෆ්‍රීලාන්ස්ලාට. ඒ කියන්නේ ඔෆිස් එකට යන්න අවශ්‍යම නැති අයට. දැන් කාලේ meetings උනත් online ම කරන්න පුළුවන්. ඒ නිසා සමහරු ඉන්නවා ඔෆිස් එක කළුද සුදුසුද කියලා දැකලා නැහැ. හැබැයි අපි කියන්නේ එහෙම වෙන්න එපා කියලා. මාසෙකට දෙතුන් වතාවක් ඔෆිස් එකට ගිහිල්ලා තමන් එක වැඩ කරපු මිනිස්සුක කතා බහ කරලා ඉන්න. ඒකට විශේෂ අවශ්‍යතාවයක් මතු වෙන්න ඕනේ නැහැ. ඒ වගේම තමයි ඔය ඔෆිස් වල තියෙන ඉවෙන්ට්ස් ප්‍රිය සාද වගේ දේවල් වලටත් සහභාගී වෙන්න. මොකද ෆ්‍රීලාන්ස් කෙනෙක් කියලා කොයිතරම් ගෙදර ඉඳන් වැඩ කළත් මේ සැබෑ ලෝකෙ මුණ ගැහිලා ඇති කරන සම්බන්ධතාවය දුරස්ත මාර්ගිකව හදාගන්න බෑ.
ඊළඟ රෙට්ටෙක් සහ උපරිමයටම ලබා ගන්න. මේ කියන්නේ තමාට පාවිච්චි කරන්න තියෙන තාක්ෂණ උපරිමෙන් පාවිච්චි කරන එක. සමහර වෙනම ගෙදර ඉඳලා වැඩ කරන්නේ අර පරණ කම්පියුටර් එක. ඉබ්බ වේකින් යන ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකින්. සමහර අතින් ලියලා තාම ඔෆිස් එක ෆැක්ස් කරනවා. ඒවද කාලයට හරියන්නේ නැහැ. තමන් ගෙදර ඉඳලා දීර්ඝකාලීන වැඩ කරනවා නම් කරුණාකරලා හොඳ කම්පියුටර් එකකට වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයකට සුවපහසු ඔෆිස් පුටුවකට ඊට පහසුකම් තියෙන ඔෆිස් මේසයකට අමතර කීබෝඩ් මවුස් වලට එහෙම ආයෝජනය කරන්න පැකිලෙන්න එපා. ඒ වගේම තමයි තමන්ගේ වැඩ කටයුතු වලට ඔන්ලයින් ටූල්ස් එහෙම පාවිච්චි කරන එක වාසි. ඒ කියන්නේ Canva වගේ design tools, OneDrive වගේ online cloud ධාරිතා, Google Docs වගේ online ලියන කියන apps වගේ වටිනවා. ඊළඟට විවේකයක් ගන්න තියෙන්න ඕනේ. අර උඩින් කියුවනේ office පැය ගන්න විතරක් වැඩ කරන්න උත්සාහ කරන්න අමතර බාධා වී අවධානය වෙනතක යන්න නැති කරගන්න උත්සාහ කරන්න කියලා. මේ හැම දෙයකම කියන්නේ තමන්ගේ දවස වැඩ ටික උපරිමෙන් කොලිටියට දවස් තුල ඉවර කරලා විවේකයට වෙලාවක් ලබා ගන්න උත්සාහ කරන්න කියන එක. සාමාන්‍යයෙන් ගෙදර ඉඳන් වැඩ කරන මනුස්සෙක්ට පැය දෙකක් වැඩිපුර වැඩ කළාට පාඩුවක් නැහැ. අට පහ office යන මනුස්සෙක්ට වඩා විවේක වෙලාවක් වැඩිනොත් ලබා ගන්න පුළුවන්. මොකද යන්නේ ඉන්න ගත වෙන කාලය ඉතුරුයි. හැබැයි ඔය උඩින් කියපු විදියට professional විදයට වැඩ කරලා නිවාඩු දවස තමගේ විනෝදාංශයක් වෙනුවෙන් ගත කරන්න. ඊතර මිනිස් වෙනුවෙන් වෙන් කරන සංචාරය හැම තියාගන්න පැකිලෙන්න එපා. එහෙම තමගේ ජීවිතය ඇතල් එකත් උපරිමෙන් ගන්න විවේකී යොදාගත්තාම වැඩ කරන්න තියෙන කාල සීමාවෙ උපරිමෙන් වැඩ කරන්න පුළුවන්.